දෙනාට සුබ දවසක්. ඉතින් අපි අද ඕගොල්ලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක හරහා ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිමින් 30 දෙනෙක්ම සරණ කරගත් ලංකාවේ එකම රජින වෙන අනුලා දේවිය පිළිබඳව. ලංකාවේ ඉතිහාසයේ පිළිබඳව විපරම් කරලා බැලුවොත් ලංකාවේ පාලනය වැඩි වශයෙන්ම අරන් ගිහිල්ලා තියෙන්නේ රජුරෝ. නමුත් ඒ අතර කාන්තාවන් කිහිප දෙනෙකුත් යම් කාලයන්වලදී රාජ්‍ය පාලන කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 538 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1815 දක්වාම රජවරු 184ක් මෙරට පාලනයගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අතර රජිනියන් සිව් දෙනෙක් ඇතුළත් වෙනවා. අනුලා, සීවලි, ලීලාවතී සහ කල්යාණවතී කියන ලය ලංකාවේ රාජ්‍යත්වයට පත්වන කාන්තාවන්. මේ හැරුණාම තවත් කාන්තාවන් රාජ්‍යපාලන කටයුතු වලට මැදිහත්ව රටේ සාමය පවත්වා ගන්නට ආක්‍රමණ වලින් රට බේරා ගන්නට කටයුතු කළා තියෙනවා. සුබලා දේවිය උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. දෙමත කොහොම වුණත් ලංකාවේ රජවුණු ඇතැම් කාන්තාවන් ලාංකේය ඉතිහාසය තුළ වීරකාන්තාවන් විදියට සලකලා තියෙනවා. තවත් අය ලංකා ඉතිහාසයේ කළු චරිත විදියටත් දක්වලා තියෙනවා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ලංකාවේ පළමු රජින වුණ අනුලා දේවිය පිළිබඳව. පොතපතේ සඳහන් වෙන විදිහට නම් ඇය ගැන යහපත් කතන්දර කියවෙන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධ අනුලා බිසෝවරු දෙන්නෙක් ගැන කියවෙනවා. එක් අයෙක් තමයි ලංකාවේ පළමුවෙනි භික්ෂූන් වහන්සේ බවට පත්වුණු අනුලා දේවිය. ඇය දේවානම්පියතිස්ස රජුගේ මිසවක්. අනෙක් අනුලා දේවිය වෙන්නේ ලංකාවේ පළමු රජිනිය බවට පත්වුණු අනුලා. ඉතින් අපේ අද මාතෘකාව වෙන්නේ කාමදේනුවක් විදිහට හඳුන්වනා වූ අනුලා රජින. අනුලා දේවිය වළගම්බා රජුරුවන්ගේ බාලපුතා වුණු චෝරනාග රජුරුවන්ගේ බිසව. ඔහුගේ සැබෑ නම මහානාග. ඉතින් ඔහුට හිමිවිය යුතු සිහසුන වළගම්බා රජුගේ වැඩිමහල් සොහොයුරු වුණ බල්ලාටනාගගේ පුතු වුණු මහා චෝලික කුමාරයාට හිමිවීම නිසා ඔහු කෝපයට පත්වෙලා හිටියා. සොලි ආක්‍රමණ හින්දා වළගම්බා රජතුමා අනුරාධපුරෙන් පලා යද්දී රථේ වේගයෙන් යා යුතු වූ නිසා මහානාග කුමරුගේ මව වුණු සෝමාදේවිය රථයෙන් බිමට පනිනවා. එය සොලි අත්අඩංගුවට පත්ව සොලි රටට ගෙන ගිය නිසා කලක් මහානාගට මහුසෙනෙහස ලැබුණේ නැහැ. පසු වළගම්බා රජුරුව උපක්‍රමශීලීව සෝමාදේවිය මෙරටට ගෙන්වාගෙන අගමෙහෙස තනතුරේ තබාගෙන වසර 12ක් පාලනය ගෙන ගිහිල්ලා තියෙනවා. කොහොම වුණත් මහුසෙනෙහස නොලැබීම නිසා දඩබ්බර ගතියත්තෙක් වුණු නිසා ඔහුට රජකම අහිමි වුණත් ඔහු සොරකම් කරමින් මිනිසුන්ට අඩප්තේට්ටම් කරමින් ජනතා අප්‍රසාදය වැඩි කරගත්තා. එකල ඔහුව පන්සල් වලට පවා ඇතුල් කරගත්තේවත් නැල්ලෝ. නමුත් ඔහු පසුව රාජ්‍යත්වයට පත්වීමෙන් පස්සේ ඔහුට නවාතැන් නොදුන් පන්සල් 18ක් විනාශ කළ බවත් මහාවංශය සඳහන් වෙනවා. ඒ වගේම ඔහුට එරෙහි වුණු බොහෝ අයගෙන් පළිගන්නටත් ඔහු කටයුතු කරලා තිබ්බා. කොහොම හරි ක්‍රිස්තු පූර්ව 62 දී මහාචූලි මහාතිස්ස රජුගේ මරණයෙන් පස්සේ චෝරනාග රජු බවට පත්ව කාමයට ලොල්ලුණු චෝරනාග සියාග මෙහෙසිය කොටගත්තේ අනුලා නම් රෝමත් තරුණියයි. ඉතින් වංශකතාවල දැක්වෙන තොරතුරු වලට අනුව චෝරනාග වගේම අනුලා යන දෙදෙනාම කාමයට මහත් ලොල්ලුණු දෙන්නේ. කාලයක්ම ඔවුන් දෙදෙනා නිතරම මදුවිතෙන් මත්ව විනෝදකාමී ජීවිතයක් ගත කරලා තිබ්බා. නමුත් චෝරනාගගේ පහසෙන් පමණක් ප්‍රබෝධ වෙන්නට අනුලා දේවියට නොහැකි වුණා. ඒ නිසාම ඇයගේ සිත රජවාසලයේ කසල සෝදකයෙක් ළඟ නතර වුණා. ඔහුගේ මනාව වැඩුණු ශක්තිමත් සිරුර ජයසම්පන්න මස්පිඩු ඇයගේ හිත ඔහු කෙරෙහි වසඟ කරගන්නට හේතු වුණා. ඔහු සමග රතීසුව විඳින්නට ඇත්නම් කියලා අනුලා දේවියට සිත් වුණා. කොහොම හරි අනුලා දේවිය මේ සේවකයා සමග හොරරහසේ රතීසුව විඳා. සේවකයාද ඇගේ පහසට ලොල්ව ඇය කියන ඕනෑම දෙයක් ඉටු කරන්නට සැදී පැහැදී සිටියා. මේ අතර චෝරනාගටත් ඇයගේ මේ රහස් සම්බන්ධයෙන් කනවැකුණා. නමුත් අනුලාගේ පහසට ලොල්ව සිටි චෝරනාග බිසව නොමරා ඇයව බිසව තනතුරේම තබා ගත්තා. චෝරනාගගේ සැහැසිගම් දන්නා අනුලා බිසව ඔහු තීරණයක් ගන්නට පෙර ඉක්මන් වුණා. ඒ නිසාම සේවකයා ලවා භයානක විෂ වර්ගයක් ගෙන්වා
චෝරනාක රජුගේ මදුවිත පදුනට දමා ඔහුව මරණයට පත් කළා. නමුත් රජවාසලේ පැතිර ගියේ චෝරනාග මරණයට පත් වුනේ අසනීප වීමෙන් බවයි. ඉතින් වසර 12ක් රජකම් කරපු චෝරනාග මරණයට පත් වීමෙන් පස්සේ බලයට පත් වෙන්නේ මහා චූලි මහාතිස්ස රජුගේ පුතා උන කුඩාතිස්ස. කුඩාතිස්සගේ සහෝරෙක් උන මකරන්තිස්ස චෝරනාගට සහ සටකපට අනුලාභිසව බියෙන් සිරුරු පොරවා භික්ෂුන් වහන්සේ නමක් විදියට සැඟ වෙලා තියෙනවා. ඒ නිසා කුඩාතිස්ස රජකම ලබා ගන්නට උදව් කරන්නට අනුලාදේවිය සොයා පැමිණි අවසානයේදී ඔහු රජබවට පත් වෙන්නේ රූමත් අනුලාදේවිය අගමෙහෙසි කොටගෙනයි. කුඩාතිස්ස රජකමට පත්ව වසර 3කින් අනුලාදේවිය ශිව නම් දොරටුපාලකයා සමග පෙමින් බැඳුනා. ඒ නිසාම අනුලාභිසව කුඩාතිස්ස මරා දමන්නට ඔහුගේ රාජකීය භෝජනවලට වස මුසු කළා. එයින් නොනැවතුණු අනුලා ශිවට නාමික රජකම ලබා දුන්නා. නමුත් අනුලාගේ පහසට මත්තුණු ශිවටත් ජීවත් වෙන්නට වාසනාව ලැබුණේ මාස 14ක් වගේ කාලයක්. මොකද අනුලා වටුක නම් වඩු කාර්මිකයෙක් පුරුෂ තනතුරේ තබා ගත්ත නිසා. ඒ නිසා ඇය ශිවටත් වසදී මරා දැමුවා. අනුරාධපුරයේ නාමික රජු විදිහට වටුකටත් අනුලා සමඟ ජීවත් වෙන්නට ලැබුණේ මාස 14ක් පමණයි. මොකද ඉන්පසු තමන්ගේ පහස වෙනුවෙන් අනුලා බිසව සොයාගත්තේ රජමාලිගයට දත් රැගෙන ආ පුද්ගලයා. දර කැටි තිහෙවත් දාරු බාතික තිස්ස වුණු ඔහුට මාස 13ක් ඇය හා වාසය කරන්නට හැකි වුණත් ඉන්පසු ඔහුගේ මරණයෙන් පසු නැවත නිලිය නම් බමුණ සමග මාස 6ක් පසුව විඳලා තියෙනවා. මාස 6න් පසුව අනුලා නිලිය මරා දමා තමම රජකමට පත්ව පාලනය ගැන ගියත් රටේ දියුණුව ගැන හෝ පාලනය ගැන කිසිම තැකීමක් කරන්න නැහැ. නමුත් කාන්තාවක් වන අනුලා රජිනිය ලෙස ලක්දිව බලයට පත්වීම ඉතිහාසයේ වගේම කලාපීය වශයෙනුත් ඉතාම සුවිශේෂී කාරණයක් වුණා. ඒ අතරේ සිය සල්ලාල ජීවිතය වෙනස් කළෙත් නැහැ. පිරිපුන් සිරුරක් ඇති පුරුෂයෙක් දුටු විට ඔහුගේ පහස ලබා ගන්නට අනුලා රජින දෙවරක් සිටුවෙත් නැහැ. නමුත් ඉන්පසු ඒ කිසිවක් රාජ්‍යත්වයට පත් නොකරන්නට ඒ වග බලා ගත්තා. පුරුෂයන් විදිහට යහන බෙදාගත් ඒ පුරුෂයන් කාලයක් ගත වුණන් පස්සේ රහසේ මරණයට පත් කරන්නට ඇය කටයුතු කළා. ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ඇය පුරුෂයන් 32ක්ම මරණයට පත් කළා තියෙනවා. අනුලා රජින පාලනය කළ වසර 6 ඉබ්බාගතේ ගෙවී ගියා මිසක් රටට උණ සෙතක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ නිසාම භාණ්ඩාගාරයත් හිස් වුණා. රට බොහෝ පරිහානියට පත් වුණා. මේ නිසාම කාලයක් චෝරනාග සහ අනුලා බිසවට බියෙන් භික්ෂු වෙස්ගෙන සැඟවී සිටි මකලන්තිස්ස සිවුරු හැරලා අනුලා බලෙන් පහ කරන්නට සැලසුම් සකස් කළා. ඒ අනුව මකලන්තිස්සගේ සේනාව රජවාසල 4 වටින් වට කරලා වාසලට ගිනි තැබූ අතර එයින් මුළු වාසලම ගිනිබත් වුණා. රාග ගින්නෙන් දැවිමින් සිටි අනුලාදේවියත් ඒ ගින්නෙම දැවි විනාශ වෙලා ගියා. ඉතින් අපි අද ඉදිරිපත් කරපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලෝ ටිකක් ඉගෙන ගත්තා නම් අපේ YouTube channel එක subscribe කරන්න කමෙන්ට් කරන්න එපා.